ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ගලාති ලිපියේ 5 වෙනි පරිච්ඡේදය අපිට ඉදිරිපත් කරන මේ ශුද්ධාත්ම ඵල ගැන කතා කරද්දී තවත් ඉතා වටිනා වැදගත් අපේ ජීවිතයට වැදගත් වෙන ඵලයක් තමයි විශ්වාසකම, faithfulness. ඉතින් මේ විශ්වාසකම කියන එක අපේ හැම ක්ෂේත්‍රයකටම අවශ්‍ය කරන දෙයක්. ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ ලැබෙන දෙයක්. මම පූජකෙක් හැටියට මගේ පූජක ජීවිතයට මම කොයිතරම් දුරට විශ්වාසවන්තද? ඔබ අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට ඔබගේ පවුල් ජීවිතය තුළ ඔබ දුන්න පොරොන්දු වලට කොයිතරම් දුරට ඔබ විශ්වාසවන්තද? ඔබ සේවකෙක් හැටියට ඔබ රාජ්‍යයේ හෝ පෞද්ගලික හෝ කිසියම් ආයතනයක සේවාවක් කරනවා නම් ඒක විශ්වාසවන්තව මේ විශ්වාසකම තියාගෙන ඒ කටයුත්ත කරනවාද? අන්න එහෙම කරනවා නම් ඔබ කරන සේවය තුළින්, ඒ විශ්වාසවන්තකම තුළින් ඒ ස්ථානයට ලොකු සෙතක් සැලසෙනවා, පවුලට ලොකු සෙතක් සැලසෙනවා, පූජකෙක් හැටියට ඒ දේව ජනතාවට ලොකු සෙතක් සැලසෙනවා. ඉතින් මේ වටිනා ඵලය අපිට දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. එතනදී විශේෂයෙන්ම අපි ඒ විශ්වාසවන්ත භාවයට පටහැනිව ක්‍රියා කරන්නට යනවනම් අපේම හෘද සාක්ෂිය තුළින් ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඉඟියක් දෙනවා, අපිට අනතුරු ඇඟවීමක් දෙනවා. මේ ඔබ කරන්නේ වැරදි දෙයක්, මේ ඔබ කරන්නේ නීති විරෝධී. ඒ තුළින් අපිට විශේෂයෙන්ම ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ වටිනා ඵලය අපේ ජීවිත පළගන්වන්නට, අපේ ජීවිතය ලස්සන කරගන්නට උන්වහන්සේ අපිට දීලා තියෙනවා. ඉතින් අද දවසේදී මේ දේ අත්දකින්න, ඔබ කරන කාර්යයට විශ්වාසවන්තව එය කරන්න, අවංක ලෙස කරන්න, හිතට එකඟව, හෘද සාක්ෂියට එකඟව කරන්න. එතකොට එයම ඔබට ලොකු ආශිර්වාදයක් බවට පත්වෙයි. විශේෂයෙන් අපේ දූ දරුවන්, ඒ දෙමව්පියන්ට විශ්වාසවන්ත භාවය ඇතිව වැඩ කටයුතු කරන්න. ඒ අයට හොර කරලා, බොරු කරලා අන්තිමට අපිමයි විනාශ වෙන්නේ. එහෙනම් මේ ගුණය, මේ ලස්සන ගුණය අද දවස පුරාම අත්දකින්නට ශුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකයේ ශක්තිය මඟ පෙන්වීම ඔබට උන්වහන්සේ දානය කරනවා නියතයි. උන්වහන්සේට සදා මහිමයත් ප්‍රශංසාවත් ගෞරවයත් අත්වේවා. ජේසු පිහිටයි. ඔබට සුබ දවසක්.